අයිබෝවන් සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සදහැවත් ඔබ හැම දෙනාටම. සදහැවතුනි සොඳුරු බ්‍රහස්පතින්දා දවසේදී බෞද්ධ දර්ශනය ඉතිහාසය සාහිත්‍ය කියන මේ කාරණාවන් පිළිබඳව ඔබට අවබෝධයක් ඇති කරවීමේ අපේක්ෂාවෙන් අභිලාෂයෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව සමීප කරන බොදු සාහිත වරුණ වැඩසටහනේ තවත් සුවිශේෂී අදියරක් ආරම්භ කරන්නටයි අපි අද දවසේදී මෙලෙස කාල වේලාව වෙන් කරවා ගන්නෙ. පින්නතුනේ අපි පසුගිය සතියේදී මේ වැඩසටහන තුළ ඉතාම සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව කතා බහ කරමින් පාලි භාෂා සාහිත්‍ය සහ එහි වැදගත්කම කියන මාතෘකාව ඔස්සේ ඉතාම සුවිශේෂී පැහැදිලි කිරීමක් වැඩසටහනක් ආරම්භ කරමින් මෙහි පසුබිම පිළිබඳව අපට සාකච්ඡා කරන්නට පුළුවන්කම ඉඩහසර වෙන් කෙරුණා. ඉතින් අපි අද දවසේදී සූදානම් වෙන්නේ පසුගිය වැඩසටහනේම තවත් දිගුවක් විදිහට මේ කියන සුවිශේෂී මාතෘකාව පෙරදරි කරගෙනමින් මේ හෝරාවක කාලය ඔබත් සමග ගත කරන්නට. ඉතින් අද දවසේදීත් මේ උතුම් වැඩසටහන පෝෂණය කරමින් මේ කියන මාතෘකාව පිළිබඳව පැහැදිලි කරවා දෙන්නට ඉතාම ගෞරවයෙන් අදත් සුපුරුදු පරිදි ඉතාම ගෞරවයෙන් වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාර වාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය රත්මලානේ රත්නසිරි පින්වත් ස්වාමින් වහන්සේ ඉතාම ගෞරවයෙන් පළමු කොට නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. තිරුවන් සරණයි. එවැගේම සදහැවතුනි පසුගිය සතියේදී වගේම අද දවසේදීත් අපේ මේ සාකච්ඡා මණ්ඩපය පෝෂණය කරන්නට ඉතාම සුවිශේෂී චරිතයක් අපත් සමග සහසම්බන්ධ වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය විමල් හේවාමානගේ මහත්මාවත් අපි ඉතාම ගෞරවයෙන් අයිබෝන් කියලා අදත් වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. අයිබෝන් ඔබතුමාට. එමනම් අපේ ස්වාමින් වහන්සේත් අපේ මහාචාර්යතුමන්වත් සහ සම්බන්ධ කරගෙන මේ පාලි භාෂාව කියන සුවිශේෂී සාහිත්‍ය සහ මෙහි වැදගත්කම පිළිබඳව කතා බහ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපි පසුගිය සතියේදී මේ පාලි භාෂාව වර්තමානයේ වෙනකොට පරිවර්තනය වීම නිසා මේ පාලි භාෂාව ඉගෙනීමේ වැදගත්කම පිළිබඳව යම් තාක් දුරකට කතා බහ කළා. අපි අද දවසේදී සූදානම් වෙනවා අපේ හාමුදුරනේ දැන් මේ පාලි භාෂා සාහිත්‍ය සහ වැදගත්කම පිළිබඳව කතා කරනකොට වැඩසටහන පෙරාතුව අපි සාකච්ඡා කළා මෙහි තියෙන වැදගත්කම පිළිබඳව, විශේෂයෙන්ම සිංහල භාෂා අධ්‍යයනයට තියෙන වැදගත්කම, ඒ වගේම බෞද්ධ දර්ශනය සහ සංස්කෘතියට මොන වගේ බලපෑමක් වෙනවද, ඒ වගේම ශ්‍රී ලංකා ඉතිහාසය සහ තේරවාද ඉතිහාසය වගේම රසස්වාදය වගේම ජීවිත පරිඥානය පිළිබඳවත් මේ කියන භාෂාවෙන් සාහිත්‍යයෙන් ලැබෙන වැදගත්කම් මොන වගේද කියන කාරණාවන් අපට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එනිසා අපේ හාමුදුරනේ මේ කාරණාවන් සියල්ල පිළිබඳව එකවර කතා කරනවා වෙනුවට අපි එකින් එක විග්‍රහ කරගන්නට බලාපොරොත්තු වෙන්න ඔබ වහන්සේගෙන් පළමු ප්‍රවේශය ලබා ගන්නට සූදානම් වෙන්නේ සිංහල භාෂා අධ්‍යයනයට පාලි භාෂා සාහිත්‍ය වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාවෙන්. තෙරුවන් සරණයි සීල දිනාටම. කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය අපේ විමල් හේවාමාන්නගේ මහිදුරුතුමනි, අපේ ජීවන්ත පුතුණුවන් විමසපු විදිහට සිංහල භාෂා සාහිත්‍ය සඳහා පාලි භාෂා අධ්‍යයනයේ කොයිතරම් දුරට වැදගත් වෙනවද කියන එකනේ මගෙන් විමසුවේ. මේක මම මෙහෙම ප්‍රවේශයක් ගන්නම්. සිංහල භාෂාව කියන එක ආරම්භය ගැන ලංකාවේ වාක් විද්‍යාත්මක අධ්‍යයන බොහෝ ප්‍රමාණයක් කෙරිලා තියෙනවා. එහිදී මුල් යුගයේ අපේ අනුරාධපුර යුගයේ ක්‍රිස්තු වර්ෂ 4 වගේ දක්වා තිබුණු භාෂා ස්වරූපයට අපි කියනවා සිංහල ප්‍රාකෘතය කියලා. මේ සිංහල ප්‍රාකෘත භාෂා ස්වරූපය ගොඩ නැගින්නෙම පාලි ආදී වෙනත් ප්‍රාකෘත ප්‍රභේදවල බලපෑම නිසා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපේ පැරණිම ශිලාලේඛන සම්ප්‍රදාය ලින් ලිපි සම්ප්‍රදාය. ඒතර ලින් ලිපි වල තියෙනවා බිකු සග හට කියලා වාක්‍යයක්. ඒතර මේ බිකු කියන එක භික්ෂු, බික්කු කියන පාලි ශබ්දය, භික්ෂු කියන සංස්කෘත රූපය බික්කු කියලා පාලියට ඇවිල්ලා ඒක බිකු විදිහට සිංහල ප්‍රාකෘතය තුල ගොඩ නැගිලා මෙන්න මේ විදිහට පරිණාමයක් තියෙනවා. එතකොට භාෂා අධ්‍යයනයේදී සිංහල භාෂාව ක්‍රමානුකූලව වර්ධනය වෙනකොට ඒ සඳහා අවශ්‍ය කරන මූල භාෂා දෙකක, ඒ සඳහා අවශ්‍ය කරන භාෂාමය සංස්තිතියක් නැත්නම් භාෂාමය සංස්පර්ශයක් ඇති වෙලා තියෙනවා. එහි ප්‍රධානම භාෂාව තමයි සංස්කෘත භාෂාව, අනිත් භාෂාව තමයි පාලි භාෂාව.
හැබැයි මුලින්ම මේ සඳහා අපට අනුරාධපුර යුගයේ මූලභාගයේ අපිට දකින්න ලැබෙන්නේ පාලියේ ආභාසය. මක්නිසාද? ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිද්ධ වෙන ඓතිහාසික සංසිද්ධියක්. ඒ තමයි මහින්දාගමනිය. මේ මහින්දාගමනිය කියන ඓතිහාසික සංසිද්ධියේ ප්‍රතිඵලයක් හැටියට ලාංකේය භාෂාවේ පෝෂණයට පාලිය උපස්තම්භක වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරලා දේශනා කරන ධර්මයන්. දැන් අපි ගත්තොත් චුල්ලහත්ති පදෝපම සූත්‍රය, දේවදූත සූත්‍රය, මේ ඔක්කොම පාලි භාෂාවෙන් තිබුණ සූත්‍රාන්ත දේශනානි. ඒතර මේ දේශනාවන් ලංකාවේ මිනිස්සුන්ටත් අවබෝධ කරගැනීමේ ඥාණයක් තියෙන්නට ඕන. මොකද ඒ දේශනාවන් සිංහලෙන් කරොත් බවට මුල් සඳහනේ නැහැ. හැබැයි ඒව සඳහා අවශ්‍ය කරන අටකතා සම්ප්‍රදාය සිහල අටකතා විදිහට අපේ ලංකාවේ සම්ප්‍රදාය තුල ගොඩනැගෙනවා. හැබැයි මුල් යුගයේ මේ පාලි භාෂාව මුල් කරගෙන තිබුණු සූත්‍ර දේශනා මිහිඳු හාමුදුරුවෝ දේශනා කරද්දී අපේ රටේ ජනතාවට වැටහුණා. ඒ හේතුව තමයි ලංකාවට සිද්ධ වුණු ආර්ය සංක්‍රමණ. දැන් ඉන්දියාවේ විජය කියන ඒ ආර්ය කණ්ඩායමනේ ලාටා රට, ඒ කියන්නේ වයඹදිග ඉන්දියාව. ඊළඟට විජය කුමාරයාට ගෙන්නන ඒ රාජමහේෂිකාව වීජාය එන්නේ දකුණු ඉන්දියාව. ඒත් එක්කම පණ්ඩුවාසදේව කුමාරයන්ට ගෙන්නන බද්දකච්චායනා නැගෙනහිර ඉන්දියාවේ. ඒතර මේ ඉන්දියා විවිධ ප්‍රදේශවලින් තමයි මේ ජනතාව සංක්‍රමණය වෙන්නේ. ඒතර ඒ අය පාවිච්චි කරපු ප්‍රාකෘත ප්‍රභේද භාෂා මාධ්‍යයන් ලංකාවට එනවා. ඒවා සම්මිශ්‍රණීය වෙලා ගොඩනැගෙන භාෂා ස්වරූපයට තමයි අපි කියන්නේ සිංහල ප්‍රාකෘතය කියලා. ඒතර මේ සිංහල ප්‍රාකෘත ස්වරූපයත් මාගදී ප්‍රාකෘතයත් එහෙම නැත්නම් අපි කියන මේ පාලි භාෂාමය මාධ්‍යයත් අතර සාම්‍යක් තිබෙන්නට ඇති. ඒක අපිට හොඳ සෙල්ලිපි වලිනුත් අවස්ථාවල පේනවා. එතකොට මෙන්න මේ දේශනාව වැටුණා. හැබැයි මෙහි ගැඹුරු ධර්මාර්ථ පැහැදිලි කරන්න මහා අට කතා, පච්චරි අට කතා, කුරුන්දි අට කතා කියලා අපේ හෙළ අටුවා කීපයක් අපේ රටේ ගොඩනැගෙමින් තිබුණා. මොකද මේවත් ගේන මිහිඳු හාමුදුරුව ගෙනාවා අපේ දම්පිය අටුවා ගැටපදේ පැහැදිලිව දක්වලා තිබෙනවා. මෙන්න මේ විදිහට ලැබුණු පාලි සාහිත්‍ය, පාලි භාෂාව සිංහල අධ්‍යයනයේ මූලික ප්‍රස්තුතයේ බවට පත් වෙනවා. දැන් සිංහල භාෂාවේ වාක්කෝෂය පෝෂණය වෙන්නේ පාලි ඉතාම වැදගත් වෙලා. දැන් උදාහරණයක් හිතේ ගත්තොත් එහෙම, දැන් ග්‍රන්ථ කියන එක සංස්කෘත. ඒක ගත කියන සිංහල වචනේ ඉන්නේ පාලියෙන්. එතකොට පාලිය අපිට ප්‍රධාන වශයෙන්ම උපස්තම්භක. දැන් විහාර කියන වචනේ ගන්න. දැන් විහාර කියන එක අද අපිත් පාවිච්චි කරනවා මහා විහාරය කියලා කියන්නේ. එතකොට බොහෝ පන්සල් විහාර කියන නාමයෙන් හඳුන්වනවා නේද? ඒකට පන්සල කියන වචනේ සිංහලෙන් පන්නශාලා කියන වචනේ. ඒතර පන්නශාලා කියන එක පරිණාමය වෙනකොට පන්සල බවට වෙනවා. එතකොට පිරිවෙන කියන එක පාරිවෙනි. ඒතර බලන්න අපේ පාලි භාෂාව කියන එක සිංහල භාෂාවට විශේෂයෙන් වැදගත්තාවයක් තියෙනවා. මේ භාෂා අධ්‍යයනයේ ඒත් එක්කම වැදගත් වෙන තමයි සාහිත්‍ය අධ්‍යයනය. සාහිත්‍ය අධ්‍යයනය කියලා කිව්වහම අපේ රටේ ලියවුණු පොතක්නේ දෙවන අපේ සේන රජුරුව ලියනවා සියබස් ලකර කියලා. මේ සියබස් ලකරේ 22 වන ගීයෙන් පනවන පෙදෙන් බුදු සිරිත බසින් වස් සිරිත. ඒතර පද්‍ය හා ගද්‍ය කියන මාධ්‍ය සඳහා බුදු සිරිත හා බෝසත් සිරිත වස්තු විෂය විය යුතු බවට නිර්දේශයක් පනවනවා. ඒ නිර්දේශය අනුකූලව මේ බුදු සිරිත හා බෝසත් සිරිත කොහෙන් දුකහ ගත්තේ? අන්න පාලි සාහිත්‍යයේ. ඒ පාලි සාහිත්‍ය කියලා කියන්නේ ත්‍රිපිටකය, තදී අටකතා, ඒත් එක්කම ඊළඟට ගොඩනැගෙන පස්සේ කාලෙක ටීකා ආදී ප්‍රකරණ සාහිත්‍ය. ඉතින් මෙන්න මේ ග්‍රන්ථ ආශ්‍රයෙන් තමයි සිංහල සාහිත්‍ය ගොඩනැගෙන්නේ. එහෙනම් අපි මේ සිංහල සාහිත්‍ය කියලා කතා කරනකොට එහි විශාල පරිස්ථිතියක් නැත්නම් විශාල භූමිකාවක් නිරූපණය කරන්නේ පාලි සාහිත්‍ය, පාලි භාෂාව. ඒ සිංහලයේ අපි සාකච්ඡා කර අමාවතුර මතක ඇති. අමාවතුර ගුරුළුගෝමි පඬිතුමා භාෂා සම්ප්‍රදාය ගොඩනගා ගද්දී පාලියටයි සමීප වෙන්නේ. ඒ කියන්නේ කුමාරතුංග මුනිදාසයන් මේ හුදු හෙළය කියන එක ගොඩනගද්දී ඒක සමාන වෙන්නේ පාලියට, සංස්කෘතයට වඩා. ඒත් එක්කම අපි අක්ෂරමාලාවට ගියොත් සුද්ධ සිංහල හෝඩී කියලා අපි සාකච්ඡා කරනෝනේ. ඒ සුද්ධ සිංහල හෝඩියේ මහ ප්‍රාණ අඩුයි. ඒ මහ ප්‍රාණ තියෙනවා. හැබැයි සමහර සංස්කෘතයෙන් එන
ඍකාරය වගේ අයිකාරය වගේ ශබ්දවලට වඩා ඉතාම රස්ව ස්වරූපයේ ශබ්ද තමයි පාලිය තියෙන. මොකද සංස්කෘතයට වඩා සෞම්‍ය ස්වරූපයක් පාලිය තුල තියෙනවා. පාලිය හරියට අම්මා වගේ කියලා අපි කියන්නේ. පාලි අම්මා වගේ සංස්කෘත තාත්තා වගේ සිංහලයට. ඒතකොට ඒ දෙන්නගේ දරුවා තමයි මේ සිංහල භාෂාව. අපි ඒ පිළිබඳ ඉදිරියේදී කතා කරමු. එහෙම අපේ හාමුදුරුවනේ ඉතාම වටිනා කියන පැහැදිලි කිරීමක් සිංහල භාෂාවේ පෝෂණයටත් මේ පාලි භාෂා සාහිත්‍ය මොනතරම් වැදගත්කමක් දක්වනවාද කියන කාරණාව තමයි අපේ ස්වාමින් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. විශේෂයෙන්ම අපි මේ පකවාණු තුළ පසුගිය වැඩසටහනේදී වගේම මේ වැඩසටහන තුළත් සාකච්ඡා කරන්නේ පාලි භාෂා සාහිත්‍ය සහ එහි වැදගත්කම පිළිබඳව. ඉතින් මේ වැඩසටහන ඔබට සමීප කිරීමේදී අද දවසේදී අපි සුවිශේෂීව සිහිපත් කළ යුතුයි මේ සඳහා සුවිශේෂ අනුග්‍රහයක් ලබා දෙන ජීවා ආයුෂ් පුද්ගලික සමාගම, විශේෂයෙන්ම සිංහල පාරම්පරික වෙදකමින් ඔබේ ලෙඩ රෝග සුව කරගන්නට ඔවුන් සුවිශේෂ පාරම්පරික වෙදකම් සිදු කරන ආයුර්වේද ආයතනයක්. ඉතින් මේ පින්වත් හැමදෙනාම ප්‍රධාන වෙද මහත්මයා ඇතුළු සියලු දෙනාමත් අපි පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරගෙනයි අද බුදු සාහිත වරුණ වැඩසටහන ඔබ වෙත සමීප කෙරෙන්නේ. මා මින් අනතුරු අපේ මහාචාර්යතුමන් වෙත යොමුවන්නට බලාපොරොත්තු වෙනවා. එතුමන් රාජකීය පණ්ඩිත මහාචාර්යවර වෙන නිසා මේ පිළිබඳව සාකච්ඡා කරන්නට සුදුසුම පුද්ගලෙක් ලෙස අපිට සිතන්නට පුළුවන්. දැන් අපේ ස්වාමින් වහන්සේ සිංහල භාෂා අධ්‍යයනයට කොහොමද පාලි භාෂා සාහිත්‍යය වැදගත් වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරද්දී මහාචාර්යතුමනි, බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය සඳහා මේ පාලි භාෂා සාහිත්‍යය වැදගත් වන්නේ කොහොමද කියන කාරණාවත් අපි මතු කරගමු. පූජනීය රත්මලානේ රතනසිරි පණ්ඩිත හාමුදුරන් වහන්සේ ගින් අවසරයි. ජීවන්ත, ඔබේ ප්‍රශ්නය ඉතාම හොඳ ප්‍රශ්නයක්. බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය තේරුම් ගන්න කොහොමද පාලි භාෂාව සහ සාහිත්‍යය වැදගත් වෙන්නේ කියන එක. විශේෂයෙන්ම භාෂාව සහ සාහිත්‍ය මේ දෙක එකට බැඳිලා තියෙනවා. මේ දෙක සම්පූර්ණයෙන් එක සැරේට අපි අධ්‍යයනයේ පහසුව සඳහා වෙන් කරගත්තට සිංහල භාෂාව ඇතුලේ ඒකට අදාළ සාහිත්‍යය තියෙනවා. සාහිත්‍යය කියනකොටම ඒකේ භාෂා ලක්ෂණ සියල්ලකුත් ඇතුළත් වෙලා තියෙනවා. මේ දෙක වෙන් කරගන්න බැරි කාසිය දෙපැත්ත වගේ අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධයි. එතකොට මේ ඒ කරුණෙන් අපි ප්‍රවේශ වෙමු. දැන් අපි ගත්තොතින් බෞද්ධ දර්ශනය කියන විෂය අපිට ඒකේ ප්‍රධාන වශයෙන්ම අපි පාලි සාහිත්‍යය ඇතුලේ අපිට දකින්න හම්බ වෙන ප්‍රධාන කොටස් ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි උදාහරණයක් හැටියට ත්‍රිපිටකයට පමණක් අවධානය යොමු කළා. අපි අවධානය යොමු කළොත් බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීම් හැටියට දාර්ශනික සංකල්ප, දාර්ශනික ඉගැන්වීම් හැටියට පටිච්ච සමුප්පාදය, ඒ වගේම චතුරාර්ය සත්‍යය, එහිම ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය, ඒ වගේම කර්මය, ඒ වගේම පුනර්භවය, ස්කන්ධ ධාතු ආයතන විභාගය, මේ කියන දාර්ශනික ඉගැන්වීම් ඇතුළත් වෙලා තිබෙන්නේ මෙම පාලි සාහිත්‍යය තුළ. එතකොට ඒ සඳහා සංස්කෘත ත්‍රිපිටකය, කියන්නේ පාලි භාෂාවෙන් රචනා වෙලා තිබුණු ත්‍රිපිටකය සංස්කෘතයට පරිවර්තනය කරගත්තට පස්සේ සංරක්ෂණය කරගන්නා ලද ත්‍රිපිටකයත්, ඒ වගේම පසුකාලීන සංස්කෘත ලේඛනත්, පාලි සාහිත්‍යයට අදාළ පසුකාලීන ලේඛනත් එය වැඩිදුර විස්තර කරමින් රචනා වෙලා තිබෙනවා. එතකොට අපි මේ කියන මූලික සංකල්ප උදාහරණයක් හැටියට ගත්තොත් බෞද්ධ දර්ශනයේ තීරණාත්මක න්‍යායාත්මක ඉගැන්වීමක් හැටියට අපි තේරුම් ගන්නවා පටිච්ච සමුප්පාදය. අපි කියනවා ප්‍රතිත්‍ය සමුප්පාද කියලා සංස්කෘතෙන්. එතකොට මේ පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්න පාලි සාහිත්‍ය ත්‍රිපිටකය ඉතාම හොඳ පදනමක් සකස් කරලා තියෙනවා. උදාහරණයක් හිතලා අපි ගත්තොතින් දැන් පටිච්ච සමුප්පාදයේ තිබෙන මූලික හරය, එහි කෙටි සූත්‍රය, ඒ වගේම ද්වාදසාංගික පටිච්ච සමුප්පාදය, මේ සියල්ලම ඉතාම හොඳින් සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම දැන් ඒ කරුණ තවදුරටත් විස්තරිතව පැහැදිලි කරන්න ගියාට පස්සේ මේ සූවිසි ප්‍රත්‍ය පැහැදිලි කරමින් විවරණය කරන පဋාණප්පකරණය. එතකොට බෞද්ධ දර්ශනයේ මූලික න්‍යායාත්මක ඉගැන්වීමක් වන පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්න ඉතාම වැදගත් මූලාශ්‍රයක්. ඒ නිසා පාලි සාහිත්‍යයේ සූත්‍ර පිටකය, ඒ වගේම අභිධර්ම පිටකය,
විනය පිටකේ ඇතැම් කොටස් විශේෂයෙන් මහා වග්ගපාලියේ මුල් කොටස් වල අපිට හම්බ වෙනවා මූලික සූත්‍ර දේශනා කීපයක්. උදාහරණයක් ඇරෙට ධම්මචක්කප්පවත්තන සූත්‍රය, ඒ වගේම අනත්ත ලක්ෂණ සූත්‍රය වැනි සූත්‍ර. ඒ සූත්‍රවල තිබෙන විනය පිටකේ තාම සීමා සහිත ප්‍රමාණයක් තමයි පැත්තර දාලා දේවල් තිබෙන්නේ දර්ශනයේ පැත්තෙන්. එතකොට ඒ ඉගැන්වීම්, ඒ කරුණු තේරුම් ගැනීම සඳහා අපිට සූත්‍ර පිටකේ තාම වැදගත් මූලාශ්‍රයක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් අපි ගත්තොතින් කර්මය වගේ ඉගැන්වීම්, ත්‍රිලක්ෂණේ වැනි ඉගැන්වීම්, චතුරාර්ය සත්‍ය ධම්මචක්කප්පවත්තන සූත්‍රයක පැත්තකින් මහවග්ගපාලිය මහක්කන්දකේ ඇතුළත් වෙලා තිබෙනවා. ඒ වගේම සංයුත්තනිකායේ ඇතුළත් වෙලා තිබෙනවා. සත්‍ය සංයුත්තේ ඇතුළත් වෙලා තිබෙනවා. එතකොට ඒ වගේ ඉගැන්වීම් පිළිබඳව අපිට දාර්ශනික සාකච්ඡාව තීරුම් කරගන්න ගියාම එය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම දැන් උදාහරණයක් ඇටියට චතුරාර්ය සත්‍යයේම දිගුවක් වන ආරෂ්ඨාංගික මාර්ගය පිළිබඳ සාකච්ඡාවකට මහා චත්තාරීසක වැනි මජ්ක්‍ධිමනිකායාගත සූත්‍රය ඉතාම වැදගත්. ඒ දාර්ශනික ඉගැන්වීම් කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා තීරුම් ගන්න අපිට වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් අපි ගත්තොත් ත්‍රිලක්ෂණේ වැනි ඉගැන්වීම්, එය තීරුම් ගැනීම සඳහා සූත්‍ර පිටකය පුරා ඉතාම පැහැදිලිව දැන් අපි කියපු අනත්ත ලක්ෂණ සූත්‍රයත් එක්කම විනය පිටකයේ තිබුණත් ඒ සියල්ලම අපට ඉතාම වැදගත් මූලාශ්‍රය හැටියට සලකන්න පුළුවන් දාර්ශනික වශයෙන් දර්ශනයේ තීරුම් ගන්න. දැන් අනිත් පැත්තෙන් අපිට ඔබ මතු කරන දැන් කර්මය වගේ කරුණක ලෝණපල වගේ සූත්‍රයක්. ලෝණපල වගේ සූත්‍රයක්. එතකොට ඒ ලෝණපල වැනි සූත්‍ර කර්මය කොහොමද එකිනෙකා අතර වෙනස්කම් ඇති කරන්නේ? අපි නියතිවාදී විදියට කර්මය දකින්නේ නැතිව ඒ කර්මය කරන්නාගේ තත්ත්වය අනුව එහි ප්‍රතිවිපාක වෙනස් වන ආකාරය පිළිබඳව කෙරෙන ඉගැන්වීමක් අපිට ඒක ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොතින් දේශපාලනික කරුණු සම්බන්ධ ඉගැන්වීම්, දේශපාලනික ආචාර ධර්ම, ඒ වගේම ආර්ථික ආචාර ධර්ම, පාරිසරික ආචාර ධර්ම විශාල ප්‍රමාණයක් මේ ත්‍රිපිටකයේ පුරාම දකින්න පුළුවන්. මේ විශේෂයෙන් මතු කරන්න ඕනේ, මට මතක් කරන්න අවශ්‍ය වුණේ අපේ මහාචාර්යතුමාගේ විශේෂඥතාවයේ තියෙන ශේෂ්ත්‍රයක් තමයි විනය පිටකයේ ස්වස්ත සා සංකල්පය. අපි ඉදිරියේදී ගැන සාකච්ඡා කරනවා එතුමා පර්යේෂණ ශේෂ්ත්‍රය විනය පිටකෙන් කොහොමද අපේ සෞඛ්‍ය සංකල්ප පිළිබඳ හිත් ඉතාම වටිනා දාර්ශනික සාකච්ඡාවක් තියෙනවා මහාචාර්යතුමා. ඒක කන්දක විනය තුල එහෙම අපිට ඒකත් ඉතාම වැදගත් පැත්තක් ඇත්තට. මේ කියන්නේ අපේ දිනදා ජීවිතයේදී වැදගත් අංශයක් තමයි ව්‍යවහාරික ජීවිතයේදී සෞඛ්‍ය සංරක්ෂණය කොහොමද අපි ඇති කරගන්නේ කියලා. ඒක ත්‍රිපිටකයේ සාකච්ඡා කරලා තියෙනවා, විශේෂයෙන්ම විනය සහ සූත්‍ර කියන දෙකේම. අපිට ඉදිරියේදී බොහොම ස්තුති පිංහඳුරනේ වහන්සේට ඒ ගැන මතක් කළාට. මේ අනිත් කරුණ අපි දැන් ගත්තොතින් සංස්කෘතිකමය වශයෙන් සංස්කෘතික කාරණා දැන් අපි දන්නේ නැහැ බෞද්ධ සාහිත්‍ය අපිට කොච්චර බලපෑම් කරලා තියෙනවද කියලා. අපිට අපේ අම්මලා කෑම කන්න උගන්වනකොට කියනවා මේ අත ලෙව කන්නපා කිය. නමුත් මේක භික්ෂුන් වහන්සේලා සඳහා බුදුරජාණන් වහන්සේ උගන්වන ලද 75ක් වන සීකියා ධර්මවල තියෙන එක ඉගැන්වීමක් සංස්කෘතික රටාවක්. ඉතින් අත ලෙව කන්නපා න හත් නිල්ලේකම් බුංජිස්සාමීති සික්කාකරණීය. ඊළඟට ආහාර ගන්නකොට මේ සුරුසුරු ගාලා සද්ද ඇහෙන විදියට ආහාර ගන්නපා න සුරුසුරුකාරකම් බුද්ධිස්සාමීති සික්කාකරණිය වැනි පොදුවේ සිංහල සමාජයේ ගිහි පැවිදි ભેදයකින් තොරව අනුගමනය කළ හැකි සංස්කෘතික ඉගැන්වීම් ගණනාවක් මේවයි ඇතුළත් වෙලා තියෙනවා. විනය පිටකේ ඇතුළත් ගොඩාක් තියෙනවා. ඒ වගේම සූත්‍ර පිටකේ දෙමාපියන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, ඊළඟට අඹදරුවන්ට සැලකීම, මිතුරන්ට සැලකීම, ඒ ගොඩක් දේවල් වල තියෙන්නේ සංස්කෘතික සම්බන්ධයක් එකිනෙකා අතර හඳුරන්නේ. අර වාසෙට්ට සූත්‍රයේ අපි සමාජය පිළිබඳ විශාල දෘෂ්ටි කෝණයක් අපිට ලබා දෙනවා නේද මහත්තයා? සමාජය ඇතුලේ කොහොමද කණ්ඩායම් හැටියට අපි එකිනෙකා අතර තියෙන සමානකම්, කොහොමද අපි මිනිස්සු හැටියට අපේ අතර තියෙන සමානකම කොහොමද ඇති වෙන්නේ කියලා. අන්න ඒ වගේ බැලුවහම මේ සංස්කෘතික අංග රැස් පැත්තෙන් ඉගෙන ගන්නත් අපේ සිංහල සමාජය ඇතුලේ අපේ ලාංකේය සමාජය ඇතුලේ සකස් වෙලා තියෙන සංස්කෘතික පුහුණුවල ගොඩාක් දේවල් පාලි සාහිත්‍ය ඇසුරෙන් ආභාෂය ලබාගෙන තමයි සකස් වෙලා තියෙන්නේ. ඊට අමතරව දැන් ඒකෙම කොච්චර මේක දියුණු වෙලා තියෙනවද කියලා කිව්වොතින් ඒ වෙනමම මේ හාමුදුරුව පැහැදිලි කරපු භාෂාව පැත්තෙන් ගත්තොත් අපි ආගමික භාෂාවක් සිංහලට හදලා තියෙනවා. වෙනම ආගමික භාෂාවක්. ඒකත් මේ ඒකත් බෞද්ධ දර්ශනයේ සංස්කෘතිය ඇසුරෙන් තමයි අපිට ආගමික භාෂාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ විදිහට
බෞද්ධ දර්ශනය තේරුම් ගන්නත් ඒ වගේම බෞද්ධ සංස්කෘතිය තේරුම් ගන්නත් අපට පාලි සාහිත්‍යයේ ත්‍රිපිටකය අපි අනිත් සමස්තයට වෙන වෙනම අපිට යන්න පුළුවන්. ත්‍රිපිටකය සරලව ගත්තොත් මුල්ම කොටස හැටියට ත්‍රිපිටකයත් ඉතාම වැදගත් අංගයක්. අනිත් ඒවායේත් ගොඩාක් කරුණු අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් තිබෙනවා. හොඳයි. බෞද්ධ දර්ශනය සහ සංස්කෘතියට කොහොමද මේ පාලි භාෂා සාහිත්‍ය වැදගත් වෙන්නේ කියන කාරණා අපේ මහාචාර්යතුමන් පැහැදිලි කරා. විශේෂයෙන්ම අපේ එදිනදා ජීවිතයටත් මේ පාලි සාහිත්‍ය කොහොමද වැදගත් වෙලා තියෙන්නේ කියන කාරණාවත් අපිට මේ මහාචාර්යතුමන්ගේ පැහැදිලි කිරීම තුළ නතු කරගන්නට මතු කරගන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් අපේ ජීවිතයටත් බද්ධ වෙලා තිබෙන සාහිත්‍යයක් විදිහට අපට පාලි භාෂාව හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම පාලි භාෂාව කියලා කියන්නේ රාව ප්‍රතිරාව නංවන සුළු භාෂාවක්. මෙහි ගීතාත්මක රිද්මයක් පිළිබඳව අපිට දකින්නට පුළුවන්. උදාහරණයක් විදිහට පිරිද්දේ ශ්‍රවණාවක් ශ්‍රවණය කරන විට අපිට අහං හිතෙන විදියට හරි නිකන් අපූර්වත්වයක් අපිට මේ පිරිද්දේශනාවන් තුළ දකින්නට පුළුවන් කප ලැබෙනවා. ඒ නිසා අපේ හාමුදුරුවනේ මේ පාලි භාෂා සාහිත්‍යයෙන් මතුවෙන රසාස්වාදය සහ ජීවිත පරිඥාණයට කොහොමද පාලි භාෂා සාහිත්‍යය වැදගත් වෙන්නේ කියන කාරණාවත් අපි මේ සාකච්ඡා මණ්ඩපය තුළ මතු කරගනිමු. ඔව්, බොහොම වැදගත් ප්‍රශ්නයක්. දැන් පාලි භාෂාව ගැන අපේ මහාචාර්යතුමා දැක්වුවනේ දාර්ශනික ප්‍රස්තුතේ. ඉතින් මේ දාර්ශනික ප්‍රස්තුතේ වැදගත්ෙන්නේ ජීවිත පරිඥාණයට. මොකද අපි හැමෝගෙම අරමුණ තමන්ගේ මේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. මිනිස්සෙක් විදිහට අපි මේ ලෝකයට පහළ වෙන්නේ ඉතාම දුර්ලභවනි. ඒක භාග්‍යතුන් වහන්සේ අපිට සුගතෝ වාදී තුලින් උගන්වනවනි. ඒ දුර්ලභව අපි ලබා ගන්න මේ manussත්ත්ව පටිලාභය තුල අපි මේ ලෝකය විදර්ශනා ඥාණයෙන් දකින්න උත්සාහ කරනවා. එහිදී අපි මේ ධර්මයේ තුලින් ජීවිතය දකිද්දී ඒක විවිධ ක්‍රමවේද ඔස්සේ දකින්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ විවිධ මානසික මට්ටම් තියෙන විවිධ සමාජ ස්තරවල විවිධ අධ්‍යාපන සුසුකම් තිබිච්ච විවිධ සමාජ ස්තරයන් නියෝජනය කරපු පිරිසකට. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේගේ ඉගෙනීමේ පරයය වශයෙන් තියෙන්නේ. එක් අවස්ථාවක දේශනා කරන කෙටි දේශනාවක් තවත් අවස්ථාවක දීර්ඝ දේශනාවක් බවට පත් වෙනවා. එක් අවස්ථාවක දක්වන චතුරාර්ය සත්‍ය ඉගෙනීම කෙටියෙන් තිබුණාට තවත් සූත්‍ර දේශනාවලදී දීර්ඝ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේගේ දේශනාව අවබෝධ කරගැනීමේ පහසුව පිණිස උපමා, උපමේය, රූපක, අලංකාර, පුරාණෝක්ති, ජනප්‍රවාදී ජනශ්‍රුතිය තුළ තිබුණු කතා විවහාර, ඉන්දියානු සමාජයේ පොදු විශ්වාස භාග්‍යතුන් වහන්සේ උදාහරණ හැටියට ගන්නවා. ඒ සිද්ධි බැහැර කරන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එදිනෙදා ජීවිතේ අපි වැඩ කටයුතු කරනෝනි කරනකොට අපිට දකින්න ලැබෙන දේවල් බුදුහා උදාහරණයට ගන්නවා. දැන් දබ්බී සූපරසංයත. දෙක ලස්සන උපමාවක්නේ. දැන් එදා කුස්සිය වැඩ කරපු කාන්තාවකට අම්මා කෙනෙක්ට ගෘහණියකට මේ හැන්ද කියන එක දන්නවනේ අපි. හැබැයි හැන්දට ලුණු රහ දැනින්නේ නැහැ. ජීවහා සූපරසංයත. දිවට ලුණු රහ දෙමින්නේ. අන්න ධර්මයේ දකින්න උණු විදිය පිළිබඳ ලස්සන උපමාවක් භාග්‍යතුන් වහන්සේ උගන්වනවා. අන්න ධර්මයේ පැහැදිලි වෙනවා නේද? එතෙ ගොපළු දරුවන්ගේ කතාව. ඒතර ගොපළු දරුවෙක් කොහොමද මේ ගොපළු දරුවෙක්ට ඇත්තටම ගවයන්ගේ පස් ගොරස ලැබෙන්නේ නැහැ. හැබැයි ගෝපෝව ගහවෝ ඝණයම් පරේසන්න භාගවා සාමඤ්ඤස්ස හෝති. භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම ගොපොල්ලෙක් හැටියට නිමි ඒ ගවයන්ගේ පස් ගොරස භුක්ති විඳින්නෙක් හැටියටයි අපි ලබාගතියි. ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපා ගන්න ඕනේ. ඒතර ධර්මී පිහිට අපට හේතුල රසය භුක්ති විඳින්න ලැබෙන්නේ. ඒත් එක්කම මේ ධර්මය නිරූපණය කරනකොට අර ජීවන්ත පුතා මතක් කරා වගේ දැන් පිරිත්වල පිරිත් අහන්න අපි කවුරුත් ප්‍රියයිනේ. ලංකාවේ ගොඩාක් අවස්ථාවල උදේ හවස අපි මේ පිරිත් දේශනා වහනවා. ඒතකොට එහි තියෙන සරුභඤ්ඤ ස්වરૂපයක්. මේ සරුභඤ්ඤ ස්වરૂපෙන් පිරිත් කියනකොට ඒවයේ තියෙන පිරිත් සූත්‍ර දැන් අපි චතු බහනවාර පාළිය මහවිහාර සම්ප්‍රදාය තුල ගොඩනගා ගන්නකොට ඒකට යොදා ගන්න සූත්‍ර දේශනාත් හරිම රිද්මයානුකූල සූත්‍ර දේශනා යොදාගෙන තියෙනවා. දැන් වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ කියනකොට රකාර බාහුල්‍ය බලන්න ශබ්ද ධ්වනි උපදින විදිහට යොදාගෙන තියෙනවා. ඒතර මෙන්න මේ විදිහේ පාලි භාෂාව අද්දිනීදී අපිට ධර්මය අවබෝධ කරගනිද්දී ඒ තුල රසාස්වාදයක් තියෙනවා, චමත්කාරයක් තියෙනවා. ඒ චමත්කාරය ඇති කරන්න අවශ්‍ය කරන ඉගැන්වීමුත් අපේ පාලි සාහිත්‍යයේ තියෙනවා. දැන් සුබෝධාලංකාරය වගේ ගියොත් එහෙම අලංකාර ශාස්ත්‍රයක් අපේ තියෙනවා. මුත්තෝදේට ගියොත් එහෙම ඡන්ද ශාස්ත්‍රයක් තියෙනවා.
එතකොට වුත්තෝදේ සුභෝදාලංකාර වගේ ඒවා පිළිබඳ අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහිදී අපි විශේෂයෙන් මෙහිදී සිහි කල්පනාවේ තියාගන්න ඕන බුදුහාමුදුරන්ගේ ඉගැන්වීමේ වටිනාම දේ තමයි විමුක්ති රසය. ඒක තමයි ජීවිත පරිඥානයේ වැදගත් තැන. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම ක්‍රමානුකූලයි. ඒක දාන කතා, සීල කතා ආදී විදිහට ක්‍රමානුකූල පිළිවෙලක් මේ ධර්මිය තුල තියෙන. දානින් සීලයට ගිහිල්ලා සීලෙන් කොහොමද ඊළඟට මේ සග්ග කතාව, ඒ කියන්නේ ස්වර්ගය පිළිබඳ ඉගැන්වීමට ගිහිල්ලා ඒ ඔස්සේ කොහොමද ක්‍රමානුකූලව අපි විමුක්තිය නිර්වාණය කරා යන්නේ කියන එක. එහිදී සමත විපස්සනා ක්‍රමවේද පිළිබඳ මේ සූත්‍රාන්ත දේශනාවල මනාව තියෙනවා. ඒතර අපි ජීවිතයේ පිහා දකින්න ඕන සංඥාව. දැන් ලෝකේ අපි දකින්නේ අසුභ සංඥාව නෙමෙයි, අපි ලෝකේ ගැන ඇති කරගන්නේ සුභ සංඥාව. හැබැයි ලෝකේ යථාර්ථයේ ඒ අසුභය පිළිබඳ යථාර්ථයේ මේ ධර්මය තුලින්ගේ දාර්ශනික සාකච්ඡාව. දැන් ජීවිතයේ එක උදාහරණයක් ගත්තොත් මහාචාර්යතුමා, මම සතිපට්ඨානින් ගත්තොත් දැන් මුළු ලෝකේම බොහෝ අය පිළිගන්නේ මේ දේව නිර්මාණවාදී ආගම. ඒක දේව නිර්මාණවාදී ආගම්වල උගන්වන්නේ ලෝකේ දෙවියන් විසින් නිර්මාණය කළා. දෙවියන් විසින් නිර්මාණය කරපු උත්කෘෂ්ඨම නිර්මාණයක් තමයි මේ මානව දේහය කියන්නේ. මේ මිනිස් සිරුර. හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ මිනිස් සිරුර එක වචනකින් හඳුන්වනවා. කොහොමද? ඉමමේව කායං උද්දම් පාදතලා දෝකේ සමත්තකා තච්ච පරියන්තම් පූර නානප්පකාරස්ස අසුචිනෝ පච්චවේ. අසුචිනෝ පච්චවේ. අසුචියක් විදිහට දකින්නේ. ඇයි? හේතුව මේ කේසා ලෝමානකා දන්තා තචෝ කියලා මේ කියන ශරීරය තුළ මේ බඹයක් පමණ සිරුරේ දෙතිස් කුණුපේකින් ගහණියුත් සිරුර. ඒ පිළිබඳ ඥානි අන්න ජීවිත පරිඥානි විදර්ශනාව. ඒත් එක්කම අපි මේ ලෝකේ අනිත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ තුළ වෙනස් වීමේ ස්වභාවය. ඒ වෙනස් වීමත් එකපාර වෙන්නේ නැහැ. කොහොමද? පවතිනවා වෙනස් වෙමින් පවතින ලෝකයක්. ආන්නේ එක. ඒ පිළිබඳව අපි දිගට සාකච්ඡා කරමු. ජීවිතය දකින්න, ජීවිතය අවබෝධ කරගන්න ඒ තුලින් නොසෙල් වෙන මානසිකත්වය. පුට්ටස්ස ලෝක ධම්මීහි චිත්තං යස්සන කම්පති. අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තම. නිවනට යන කෙනා මින්න මේ ලෝක ධර්ම හමුවේ නොසෙල් වෙන මානසිකත්වයක් ඇති කරගන්න තැනට බුදුහාමුදුරු ගන්නවා. ආනී ජීවිත පරිඥානයේ තමයි මේ ධර්මයේ තියෙන වටිනාම තැන බවට පත් වෙන්නේ. එහෙමයි අපේ හාමුදුරුවනේ, මේ ජීවන දර්ශනය පිළිබඳව අවබෝධ කරගන්නට ජීවන දර්ශනය පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළ උතුම් බුද්ධ භාෂිතය පිළිබඳව අවබෝධ කරගන්නටත් මේ පාලි භාෂා සාහිත්‍ය මොනතරම් වටිනවාද කියන කාරණාව තමයි අපේ ස්වාමින් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉතින් මේ කියනකොට අපිට අවබෝධ කරගන්නට පුළුවන් මේ භාෂා සාහිත්‍යයේ තිබෙන වැදගත්කම පිළිබඳව. අපිට බුදුන් වහන්සේගේ පෙන්වා දුන්නේ දර්ශනය අවබෝධ කරගන්නට නම් අපි මේ කියන කාරණාවන් අනුගමනය කරමින් මේ කියන භාෂා සාහිත්‍යයට කරමින් මේ අධ්‍යයනය කිරීම ඉතාම වටිනා කියන කාරණාවක්. ඉතින් මේ පිළිබඳව අපි තවදුරටත් දිගින් දිගටම සාකච්ඡා කරමින් යලිත් වතාවක් මේ පාලි භාෂා සාහිත්‍යයේ අතීතයට මුල් කාලයට අවධානය යොමු කරමින් අපේ මහාචාර්යතුමන්ගෙන් විමසා දැන කියා ගන්නට කැමති ශ්‍රී ලංකා ඉතිහාසය සහ තේරවාදී ඉතිහාසය පිළිබඳව පාලි භාෂා සාහිත්‍ය තුළින් අපි හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව. ජීවන්ත, දැන් ලංකාවේ ඉතිහාසය සොයන කෙනෙකුට පාලි භාෂාව සහ එම සාහිත්‍ය ඉතාම වැදගත් වෙනවා. ඒකේ අපිට අදියර කීපයක් යට තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි අපිට වෙනම විශේෂ ලේඛන සම්ප්‍රදායක් තියෙනවා ප්‍රකරණ කියන සාහිත්‍ය ගොඩට ඇතුළත් කරලා තියෙන වංශකතා කියන. ඒ නිසා මේ වංශකතා කියන සාහිත්‍ය අංගය යටතේ අපිට පුළුවන් ඍජුව ඉතිහාසයේ ලිවීම සඳහාම වෙන් වෙච්ච වංශකතා තියෙනවා. ඒ වංශකතා වර්ග දෙකක් අපිට දකින්න පුළුවන්. එක වංශකතා වර්ගයක් අපිට තිබෙනවා. ඒවා පොදුවේ ලංකා ඉතිහාසයේ ලියනවා. උදාහරණයක් ඇරෙට මහා වංශය සහ දීප වංශය කියන මේ ප්‍රධාන ග්‍රන්ථ දෙක. ඊට අමතරව අපිට ග්‍රන්ථ මාලාවක් හම්බ වෙනවා. ඒවා බෞද්ධ පූජනීය වස්තු පදනම් කරගෙන හෝ නැත්තම් කතා ප්‍රවෘත්ති පදනම් කරගෙන රචනා වෙච්ච වංශ නමින් හැඳින්වෙන ග්‍රන්ථ. උදාහරණයක් ඇරෙට අපි ගත්තොත් දාඨා වංශය, ධාතු වංශය වගේ පොත් දළදා වංශය පිළිබඳ ඉතිහාසය පැහැදිලි කරන ග්‍රන්ථ. ඒ වගේම තූප වංශය වැනි පොත් රුවන්වැලි මහ සෑරදුන් පිළිබඳ ඉතිහාසය සාකච්ඡා කරන ග්‍රන්ථ. ඒ වගේම බෝධි වංශය වැනි ග්‍රන්ථ වල ඇතුළත් වෙලා තිබෙන්නේ බෝධින් වහන්සේගේ ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ තොරතුරු. අනිත් පැත්තෙන් දැන්
අපි අර ප්‍රධාන ග්‍රන්ථ දෙකට ආවුතින් දීපවංශය සහ මහාවංශය මේ ආරම්භක ගාථා වලින්ම පැහැදිලි කරනවා. දීපාගමනම් බුද්දස්ස ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයේ සිට බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය, මිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීම, බෝධිද්‍රුම රාජාණන් වහන්සේගේ දක්ෂිණ සාකා වැඩමවා කර ගැනීම, දළදා වහන්සේගේ ආගමනය, මේ විදියට සමස්ත ඉතිහාසය කැටි කරලා තමයි මෙය රචනා කරන්නේ. මහාවංශයේ තියෙන වැදගත්ම කාරණාවක් තමයි මහාවංශය තාමත් ලියවෙනවා. මහාවංශය තාමත් ලියවෙනවා. ඒතර පැරණි ඉතිහාසයේ දිහා බැලුවහම අපිට පේනවා බහුල වශයෙන් අපිට එහි ඇතුළත් වෙලා තිබෙන්නේ සිංහල සහ බෞද්ධ ඉතිහාසයට අදාළ දේවල්. නමුත් දැන් නූතන යුගයට අවිල බැලුවොතින් මේක හරි සාධාරණ දෙයක් අපි දැනගත යුතු. නූතන යුගයේදී අපිට ප්‍රධාන ජන කණ්ඩායම හැටියට සිංහල ජනතාව සිටිනවා. ඒ වගේම ප්‍රධාන ආගම හැටියට බෞද්ධ ආගම තිබෙනවා. ඒ වගේම නූතන මහාවංශය ඔබට පරිශීලනය කරන්න හම්බුනොත් ඔබට දැනේවි. බුද්ධ ශාසනය වගේම අනිකුත් ශේස්ත්‍ර, අන්‍ය ආගම්, කලා මාධ්‍ය, ඒ වගේ විෂය පද්ධති පිළිබඳවත් අවධානය යොමු කරලා තිබෙනවා. ඒ නිසා ඒක එක්තරා වැදගත් කරන මේ ඍජුව ඉතිහාසය රචනා කරන ග්‍රන්ථ පාලි සාහිත්‍ය ඇතුලේ හම්බ වෙනවා. අනිත් කරුණ තමයි ඒක ඉතාම වැදගත් අංගයක්. ඒක දැනට දැන් අලුත් පර්යේෂකයන් හැටියට ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කරන පර්යේෂකයන්ගේ විශේෂ අවධානයට යොමු වෙන එක පැත්තක් තමයි ඉතිහාසය නමින් නොලියා ලියන ඉතිහාසය. මේකට ලොකු වටිනාකමක් ඒගොල්ලෝ දෙන්න කැමතියි. ඒගොල්ලෝ ඒව ඉතිහාසය කියලා නම් කරන්නේ නැහැ. උදාහරණයක් ඇටියට අපි කියවුවොතින් ලංකාවේ අට්ටකතා, පාලි අට්ටකතා. මේ පාලි අට්ටකතා සහ ටීකා, ටීකා සම්ප්‍රදාය, අනු ටීකා අපි ටිප්පණී කියලා කියනවා. මේවායේ සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාවේ ඉතිහාසය පිළිබඳව තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. මොකද මේවා මුලින්ම පාලියෙන් තිබුණු ඒවා ලංකාවේ ප්‍රයෝජනය සඳහා සිංහලට නගලා, ඉන්පසුව ඒවා නැවත වතාවක් ජාත්‍යන්තර ජනතාවගේ ප්‍රයෝජනය සඳහා පාලියට නගාගෙන තමයි අපි මේක සම්ප්‍රදායකට පවත්වාගෙන ඉන්නේ. ඒතර දැන් මේ සිංහල භාෂා මාධ්‍යයට මාරු වෙලා තියෙච්ච අවස්ථාවල සිද්ධ වෙච්ච එක කාරණාවක් තමයි මෙය අපේ රටේ තිබෙන ඉතිහාසයට අදාළ යම් යම් තොරතුරු, මහා තූපය ගැන මේ තොරතුරු ඇතුළත් වෙලා තිබෙනවා. විශේෂ අපි උදාහරණයක් ගත්තොතින් ධාතු පරිනිර්වාණය ගැන කෙරෙන සාකච්ඡාවක ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන්නේ රුවන්වැලි මහසෑය වෙත වැඩම කරන. එතකොට ලංකාවේ ඉතිහාසයට මේක සම්බන්ධයි. මේ වගේ ගොඩාක් තොරතුරු තියෙනවා. ඒ වගේම බැමිණිතියා සායෙන් පස්සේ අපි කරන ලද සංගායනා, ඒ වගේම ග්‍රන්ථ දුර සහ විදර්ශනා දුර සම්බන්ධයෙන් පරියත්ති පටිපත්ති පිළිබඳව ඇතිවෙච්ච සංවාදය, මේ වගේ කාරණා පිළිබඳව අපේ අටකතාවල තොරතුරු ඇතුළත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ අටුවාවල ලංකාවේ ඉතිහාසයේ සිතුල්පව් මහා විහාරය, ඒ වගේම දකුණු පළාතේ තිබුණු බෞද්ධ ආරාම, අනුරාධපුරයේ තිබුණු ජේතවනය, ඒ වගේම මහා විහාරයේ විශේෂ ප්‍රධාන මධ්‍යස්ථානයේ මහා විහාරය සහ මහා විහාරය හා බැඳී තිබුණු රට පුරා පැතුරුණු අනිත් ආයතන, මේ වගේ ගොඩක් තොරතුරු අපිට ඉතිහාසය කියනවායි කියන අර්ථයෙන් නැතිව අපිට උගන්වලා තියෙනවා. මේ පිළිබඳව ඉතාම වැදගත් මූලාශ්‍රය දෙකක් තියෙනවා. මේවා පදනම් කරගෙන රචනා කරන ලද එකක් තමයි මහාචාර්ය වල්පොළ රාහුල හිමියන්ගේ ලක්දිව බුදු සමයේ ඉතිහාසය කියන ග්‍රන්ථය. ඒ වගේම අනිත් පැත්තෙන් DW අධිකාරම් ආචාර්යතුමන්ගේ පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය. මම පොඩි යමක් එකතු කර ඔව් මහාචාර්ය සිරිනත් පරණවිතාණයන් වගේ මේ ඉතිහාස සහ කලා ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යා පිළිබඳ මහාචාර්යවරු පවා යුනිවර්සිටි ඔෆ් සිලෝන් හිස්ට්‍රි කියන ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසයේ පොත ලියනකොට එහි පාඨාන්තර මේ ෆුට්නෝට් බලනකොට පේන්නේ අටකතා තමයි බොහෝ ලෙස පාවිච්චි කරලා තින්නේ නේද මහාචාර්යතුමා. ඉතින් ලංකාවේ ඉතිහාසයට හඳුරන්නේ අත් වශයෙන් මේක ඉතාම හොඳ තැනක්. මේ ලංකාවේ විශේෂයෙන් පැරණි ඉතිහාසයේ සොයාගෙන යනකොට අපිට පාලි සාහිත්‍යයෙන් ලැබෙන ආලෝකය ඉතාම වැදගත් එකක්. ඒ නිසා ඉතිහාස අධ්‍යයනය ලංකාවේ විශේෂයෙන් පැරණි ඉතිහාස අධ්‍යයනය සඳහා පාලි භාෂාව සහ සාහිත්‍යයේ විශාල දායකත්වයක් අපිට සපයනවා. අනිත් අංශය තමයි ලංකාව පැත්තේ විතරක් නෙමෙයි තේරවාද රටවලත් විශේෂයෙන් අද ඉන්දියාවේ බුදු සමය නැවත වතාවක් ස්ථාපිත වෙලා තියෙනවා ආචාර්ය අම්බේద్కර් මැතිතුමන්ගේ දායකත්වයෙන්. දැනට විශාල බෞද්ධ ජනතාවක් ඉන්දියාවේ බුදු සමය පිළිබඳ උද්‍යෝගයෙන් වැඩ කරනවා, විශේෂයෙන්ම මහාරාෂ්ට්‍ර වැනි ප්‍රදේශවල. ඉන්දියාවේ තිබුණු විශේෂ අපි මං කියන කැමති අශෝක රජතුමාට හිමි ස්ථානය මහාවංශයේ තරම් වඩා හොඳින් රචනා කරලා ඇති කෘතියක් ඉන්දියාවෙන් හොයාගන්න නැහැ. අශෝක රජතුමා කියලා කියන්නේ ඉන්දියානු ඉතිහාසයේ සුවිශේෂම චරිතයක්.
හැබැයි මේ මහා වංශයේ තොරතුරු මුලින්ම කියවපු අයට හිතුනේ මේක අතිශයෝක්තියක් කිය. ඉන් පසුව තමයි කැණීම් වලින් අශෝක මහරජතුමාගේ සෙල්ලිපි, ටැම්ලිපි මේවා සොයාගත්තට පස්සේ තමයි දැනුනේ ලංකාවේ වාර්තාවේ මොනතරම් හොඳට අශෝක රජතුමා පිළිබඳව සටහන් කරලා තියෙනවද කියලා එක කරුණ. අනිත් පැත්තෙන් තුන්වෙනි ධර්ම සංගායනාව, පළමු වන ධර්ම සංගායනාව, දෙවන ධර්ම සංගායනාව මේ සංගායනා පිළිබඳව ඉතාම හොඳ විවරණයක් මේ අටකතාවලත්. ඒ වගේ අටකතාවල විශේෂ අපි දන්නවා දැන් මේ අටුවාවල තියෙනවා ආරම්භයේ නිදාන කතා. ප්‍රධාන නිදාන කතා තුනක් අපිට හම්බ වෙන. එකක් තමයි සුමංගල විලාසිනිය හමුවන නිදාන කතාව, දීඝනිකාය අට කතාව. ඒ වගේම සමන්තපාසාදිකා කියන විනය අට කතාවේ බාහිර නිදාන වන්නනා කියන කොටස. ඒ වගේම අත්තසාලිනිය එවත් ධම්මසංගණි අට කතාවේ තිබෙන නිදාන කතාව. මේ කතාවල සාසනික ඉතිහාසය පිළිබඳ සාරාංශයක් තියෙන එක වඩා දිගම සාසනික ඉතිහාස වාර්තාව බවට පත්වන්නේ විනය අට කතාව, සමන්තපාසාදිකා අට කතාවේ තිබෙන එම වාර්තා කිරීම. එතකොට මේ තොරතුරු දිහා බැලුවහම ඉන්දියාවට අදාළ ඉතිහාසය, ලංකාවට එනකන් තියෙන ඉතිහාසයත්, ලංකාවේදී ඉතිහාසයත් අපිට සටහන් වෙලා තිබෙනවා. ඊට අමතරව තුන්වෙනි ධර්ම සංගායනාවෙන් විවිධ රටවලට වැඩම කරන ලද යතිවරයන් වහන්සේලා පිළිබඳ සටහන් තිබෙනවා. මහා වංශය අද වෙනකන් ලියවෙන නිසා එහි අපිට පුළුවන් දකින්න දෙවන භාගයක චූලවංශය කියලා යම් කිසි ආකාරයකින් ගයිගර් මහාචාර්යතුමා නම් කළා. නමුත් චූලවංශය කියලා අපිට ඇත්තටම පොතක් නැහැ. අපේ පොත මහා වංශය මේ පිළිබඳව විශේෂ සාකච්ඡා කරලා තිබෙනවා මහාචාර්යුරුමීට පෙර. එතකොට දැන් මේ මහා වංශය කියන නාමාවලියේ විවිධ කාණ්ඩවල ක්‍රමානුකූලව ඒ යුගවල අපි විවිධ රටවල් එක කරපු ගණදෙනු. තායිලන්තයට අපි මැදිහත් වෙච්ච හැටි, තායිලන්තය අපත් එක්ක හොමාරු වුණු හැටි, බුරුමයට අපි උදව් කරපු හැටි, බුරුමයෙන් අපි තොරතුරු ලබා ගත්ත හැටි ආදී වශයෙන් අපි එකිනෙකා අතර ලංකාව ප්‍රධාන මධ්‍යස්ථානයක් තේරවාදයේ අද වෙනකොට අතීතයේත් ඒ විදිහටම තිබුණා. හැබැයි එකෙන් අදහස් කෙරෙන්නේ නැහැ තේරවාද ලෝකයේ අනිත් රටවල් අපිට උදව් කළේ නැහැ කියලා. අපි දන්නවා නුවර යුගයේදී අපිට සියමෙන් උදව් අවශ්‍ය වුණා. අපි අවංකව අපේ රටේ උපසම්පදා සම්ප්‍රදාය නතර වුණාට පස්සේ අපි ඒක හිතුමතේ කරන්නේ නැතිව යතිවරයන් වහන්සේලා මැදිහත් වෙලා තායිලන්තයට සියම් දේශයට ඒ කාලේ ආරාධනා පත්‍රය අවලා සාකච්ඡා කරලා සියම් දේශයෙන් මැදිහත් වෙලා තමයි වර්තමාන උපසම්පදා කර්මය නැවත වතාවක් අපි ස්ථාපිත කරලා තියෙන්නේ හඳුරන්නේ. දැන් අපි මහාචාර්යතුමා අතු කරපු තැන හරි වැදගත් තැන. පාලි සංදේශ හුවමාරු වෙලා තියෙන මේ රටවල් අතර බුරුමයේ, තායිලන්තයේ සහ ලංකාව අතර විසුන් වහන්සේලා සහ රාජතාන්ත්‍රික ලියකියවිලි සංනිවේදනය වෙලා තියෙන පාලි භාෂාවේ සංදේශ වලින්. මොකද මට පාලි සංදේශයක් ලැබුණා කොල්ලත්ති බුද්ධදත්ත නායක හඳුරු පාලි සංදේශාවලියක් කියන වෙලී කියන කෘතියේ දක්වන මෙහෙම ලිපියක් ඇවිල්ලා තිබුණා. ඒ ලිපිය උන්වහන්සේලා දකින්න ලැබුණේ නැහැ කියලා. ඒ ලිපිය මට හම්බුණා ඥානාදර්ශ සංග්‍රහාවේ තිබිලා 1902 අවුරුද්දේ ප්‍රකාශයට පත් කරන අවුරුදු 100කට අධික කාලේ පැරණි පොතක් මට පරමධම්මචේති පිරිවෙන් පුස්තකාලයේ තිබිලා හමු වුණා. එය මම මේ පළ කරලා තිබුණා. ඒ ලිපියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරන් කාලේ ලංකාවට ගිහු පාලි ලියුමක්. ඒ වගේ සංවේදන තාත් ලංකාවේ තිබිලා තියෙනවා. සංදේශ කියන එක විශේෂ පැත්තක් ඇත්තරම අපිට මේ ප්‍රකරණ වලදී කතා කරන්න පුළුවන්. හඳුන බහන්සර බොහෝ පිං ඒ කිතාම වැදගත් අංගයක් අපිට හමුදුරු අතර ගණදෙනු කිරීමේ තෙරවාද ලෝකයේ භාෂා මාධ්‍ය උනේ පාලි. ඒ නිසා ඒක වෙනමම ධාරාවක් ඇත්තටම අපි අධ්‍යයනය කළ යුතු. ඒ වගේම අපි ගත්තොත් ඔය සාසනික ඉතිහාසයේ තෙරවාද ලෝකය පුරා, තෙරවාද ලෝකය විශේෂයෙන් ලංකාව, ඊට පස්සේ අග්නිදිග ආසියාතික රටවල් ලාඕසය, කාම්බෝජය, මියන්මාරය සහ තායිලන්තය මේ රටවල ලොකු තේරවාද සම්බන්ධයක් තිබිලා තිනෝ. මේ පිළිබඳ අපිට තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම සමහර තොරතුරු අපිට වෙනත් මූලාශ්‍ර වලින් දැනගත්තා. මේවා තවදුරටත් තහවුරු කර ගැනීමේ හැකියාව මේ ලේඛන වලින් අපිට ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා පාලි සාහිත්‍ය ලංකාවේ ඉතිහාසයේ පමණක් නොවේ, ලංකා බුද්ධ සමය හා බැඳී තිබෙන විශේෂයෙන්ම තේරවාද ලෝකයේ ඉතිහාසයේ සොයා යන්න ඉතාම වැදගත් මූලාශ්‍රයක් කියලා සැලකීම යුක්ති සහගත දෙයක්. ඒ වගේ මහාචාර්යතුමනි, දැන් තේරවාද රටවල පමණද මහායාන සම්ප්‍රදාය රටවල මේ පාලි භාෂා සාහිත්‍යය තරම්ම වැදගත් විදියට ව්‍යාප්ත වෙන්නේ නැද්ද? ඒ කාරණාවත් අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. මම හිතන්නේ ඒක වැදගත් ඉතාම වැදගත් ප්‍රශ්නයක් ජීවන්ත. මේ මහායානිකයන් උනන්දු වුණේ සංස්කෘත භාෂාව තමන්ගේ ආගමික භාෂා මාධ්‍ය හැටියට තෝරගන්න. හැබැයි එතනත් සමස්ත මහායානිකයන්
සංස්කෘත භාවිත කරන සියලු දෙනා මහායානිකයන් කියලා සැලකුවොත් එතන වැරදි. එතන ඉන්නවා මේ සර්වාස්තිවාදී ගුරුකුලය කියන එක. සර්වාස්තිවාදී ගුරුකුලය කියලා කියන්නේ තේරවාදයෙන් ආරම්භකම යුගයේදී බිඳී ගිය එක් ගුරුකුලයක්. මේක මේ මේ බෙදී යාම කියන එක අපි සැලකිය යුතු විශේෂ කාරණාවක්. ලෝකේ හැම ආගමකම මෙවැනි විශේෂ සම්ප්‍රදාය තියෙනවා. මොකද තමන්ගේ ශාස්ත්‍රූවරයා බුදුරජාණන් වහන්සේ බෞද්ධ සම්ප්‍රදාය පැත්තෙන් ගත්තොත් වෙනත් ආගම්වල තමන්ගේ වක්තෘවරයා ඇතැම් ආගම්වලට අනුව එතුමාගේ ඉගැන්වීම පිළිබඳව අප එකිනෙකා තේරුම් ගන්නා ආකාරය අනුව තමයි අපි ඒ අර්ථකථනය කරන්නේ. එනිසා ඒ අර්ථකථන මත විවිධ සම්ප්‍රදාය බිහිවීම සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ එක පැත්තකින් ප්‍රධාන සම්ප්‍රදාය තිබෙනවා. ඒ ප්‍රධාන සම්ප්‍රදායට අමතරව උප සම්ප්‍රදායන් බිහිවීම සාමාන්‍ය රටාවක් ආගමික ලෝකය ඇතුලේ සිද්ධ වෙන. ඔබේ ගැටලුවට මම නැවත ප්‍රවේශ වුණොත් එම ඒකේ තියෙන ප්‍රධාන කාරණාව තමයි ඒ අය සංස්කෘත භාෂා මාධ්‍යය තෝරාගත්ත නිසා ඒ සඳහා පාලි අධ්‍යයනය සඳහා දක්වන උද්‍යෝගය ප්‍රමාණවත්ව දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් එක කාරණාවක් මා කියන්න කැමතියි. ඔය දැන් ප්‍රධාන වශයෙන් චීනය වගේ රටකට ගියොත් චීනයේ අපි ජනප්‍රිය මහායාන සම්ප්‍රදාය තියෙන තැනක් හැටියට බහුතරය මහායාන රට. හැබැයි චීනයේ වජ්‍රයාන සම්ප්‍රදායට අයත් කොටසකුත් තියෙනවා. ඒ වගේම දැන් ඔය යුන්නාන් ප්‍රදේශයට ආවට පස්සේ යුන්නාන් වගේ ප්‍රදේශයක අපිට පුළුවන් තේරවාද සම්ප්‍රදාය දකින්න. යුන්නාන් වල තිබෙන සිචුවම් බන්නා වගේ ප්‍රදේශවල ඒ ආරාමික සම්ප්‍රදාය ඇතුලේ පාලි ඉගෙන ගන්නවා. පාලි උගන්වනවා. තායිලන්තයට ගොඩක් කිට්ටුයි. එතකොට ඒ අය තායිලන්තයත් එක්ක හොඳට ගනුදෙනු කරනවා. ඒක පාලි සම්ප්‍රදාය ගැන යම් උද්‍යෝගයක් අපි මහායාන නමින් හඳුනා ගන්න රටවල තිබෙනවා. වර්තමානයට ඇවිල්ලා ගත් සලකා බැලුවොත් වර්තමානයේ දැනට වැඩිම විදේශීය ශිෂ්‍යයන් ප්‍රමාණයක් සිටින විශ්වවිද්‍යාලවල පාලි සහ බෞද්ධ අධ්‍යයන හැදෑරීම සඳහා විශාල පිරිසක් ලංකාවට පැමිණෙනවා වාර්ෂිකව, විශේෂයෙන්ම පාලි ඉගෙන ගන්න. මේ පාලි භාෂාව තවමත් ඉගෙනීම සම්බන්ධයෙන් ලංකාවට විශාල කීර්ති නාමයක් තිබෙනවා. ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ උනන්දු වෙනවා. ලංකාව මධ්‍යස්ථානයක් හැට පාලි ඉගෙන ගන්න. ඒත් එක්කම මහාචාර්යතුමා මේ ලෝකයේ පාලි අධ්‍යයනය සම්බන්ධ විශාල උනන්දුවක් මේ වෙනුවට තියෙනවා නේද? ප්‍රධාන විශ්වවිද්‍යාලවල පාලි අධ්‍යයනය සඳහා මුළු ලෝකයේ පුරාම පාලි ගැනීම සම්බන්ධයෙන් විශේෂ උද්‍යෝගයක් තිබෙනවා. ප්‍රධාන විශ්වවිද්‍යාලවල පාලි දෙපාර්තමේන්තු කියලා නමින් නැති වුණාට පාලි අධ්‍යයනය සඳහා ලොකු උද්‍යෝගයක් තියෙනවා. මං හිතන්නේ සමහර පැති ගත්තොත් අපිට වඩා යුරෝපීය රටවල් ඉස්සරහින් ඉන්නවා. ඒකවත් වැරද්දක් නැහැ. ඒ රටවල බෞද්ධ අධ්‍යයන කරන්න අවශ්‍ය නම් තේරවාද නම් ඔබ උනන්දු වන්නේ ඔබ පාලි ඉගෙන ගත යුතුමයි. මහායාන නම් ඔබ උනන්දු වන්නේ ඔබ සංස්කෘත ඉගෙන ගත යුතුමයි. ඔබ තේරවාද ඉගෙන ගත්තත් එය මහායානයේ සහ වජ්‍රයානයේ මේ සියලු සම්ප්‍රදායවල එක අවස්ථාවක් නිසා එය වඩා හොඳින් දකින්න සංස්කෘත ඉගෙන ගැනීමත් මහායාන ඉගෙන ගන්න අය වඩා හොඳින් ඒ තේරුම් ගන්න පාලි ඉගෙන ගැනීමත් අවශ්‍යයි කියන තැනට ලෝකේ පත් වෙමින් තියෙනවා. ඊට අමතරව පාලි සංස්කෘත විතරක් නෙමෙයි අද ලෝකයේ මහායානයේ දෙවන බෞද්ධ සම්ප්‍රදායවල බෞද්ධ සාහිත්‍යයේ අනිත් සාහිත්‍ය මාධ්‍ය විශේෂයෙන් සම්භාව්‍ය චීන ඒ වගේම සම්භාව්‍ය පැරණි තිබත භාෂාව මේ භාෂා පිළිබඳ අධ්‍යයන පිළිබඳවත් ලෝකයේ විශාල උද්‍යෝගයක් තිබෙනවා. සා බෞද්ධ අධ්‍යයන කියන ධාරාව ගත්තොතින් ඒක වෙනදට වඩා තුලනාත්මක අධ්‍යයන ගොඩට ඇවිල්ලා ඒක විශාල ප්‍රමාණයක පැතිරිමින් තියෙනවා වෙනදට වඩා. ඒතර ලංකාවේ බුද්ධිමතුන් පවා පාලි සංස්කෘත ඉගෙනීම ලංකාවේ අනන්‍යතාවක්. පාලියෙහි ප්‍රධානම අංගය සංස්කෘත දෙවෙනි කොටස. නමුත් මේ වෙනකොට පාලි පැරණි උගතුනුත් සෑහෙන ප්‍රමාණයක් මේවට මැදිහත් වෙමින් ඉඳලා තිබෙනවා. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ලංකාවේ පැරණි උගතුන් ඉතාම ඉහළ ගණයේ සේවා සපයලා තියෙනවා. අපි ගත්තොත් විදුරපුර නායක හාමුදුරුවෝ, ඒ වගේම පොල්වත්ති බුද්ධදත්ත නායක හාමුදුරු වැනි යතිවරයන් වහන්සේලා, ඊට අමතරව සංස්කෘත සම්බන්ධයෙන් උගත් මොරටුවේ ශාසන රත්න නායක හාමුදුරු වගේ අය ගොඩාක් මේ සම්බන්ධයෙන් වැඩ කළ දෙන පැරණි අය. පාලි සංස්කෘත දෙක ඒගොල්ලොන්ගේ අනිවාර්යයි. චිරන්තන සිංහලයේ කියන එක ඒක අනිවාර්යයි. දැන් ඊට අමතරව යම් ප්‍රමාණයක් චීන සහ තිබ්බත භාෂා පිළිබඳව වැටහීමක් තිබුණු අය ඉඳලා තිබෙනවා. නමුත් අද ලෝකයේ මං හිතන්නේ බෞද්ධයන්ට හැටියට තියෙන අභියෝග වලින් එකක් තමයි මේ භාෂා පිළිබඳවත් ප්‍රාගුණ්‍යයක් ඇති කරගන්න එක. ඒකෙන් වඩා හොඳ තුලනාත්මක අධ්‍යයනයක් මෙය වැඩි ගියේ කොහොමද, ඒවායේ තියෙන විශේෂතා මොනවාද, ඊ රටවල ධර්මයේ ප්‍රචාරය කිරීම සඳහා කොච්චර දුරට මේවා උපයෝගී කරගත්තද, ඒ අයට වඩා හොඳින් බුදු සමය පැහැදිලි කරන්න කොච්චර
ක්‍රමවේද භාවිත කළාද වගේ පැතිවලට අපිට අවධානය යොමු කරන්න පුළුවන්. හොඳයි, ශ්‍රී ලංකා ඉතිහාසය වගේම තේරවාදී ඉතිහාසය තුල කොහොමද මේ පාලි භාෂා සාහිත්‍ය පුළුල්ව ව්‍යාප්ත වුණේ කියලා තිබෙනවාද කියන කාරණා පිළිබඳව අපේ මහාචාර්යතුමන් අපට ඒ ආකාරයෙන් පැහැදිලි කර දෙනවා. ඉතින් එතුමන් වගේ විද්වතුන් මේ වැඩසටහනට අපි සම්බන්ධනය කරගන්නේ සම්බන්ධ කරගන්නේ මේ නිසාමයි. මේ කියන හසල දැනුම උපයෝගී කරගෙන මෙන්න ප්‍රේක්ෂක ජනතාවන ඔබට මේ කියන විෂය ධාරාව පිළිබඳව අත්දැකීමක් ලබා දෙන්නටයි අපි උත්සාහ කරන්නේ. ඉතින් අපේ වැඩසටහනේ අවසාන අදියරට අවසාන භාගයටයි අපි එළඹ තිබෙනේ. නිසා වැඩසටහන අවසාන කිරීමට මත්තෙන් ඉතාම කෙටියෙන් මේ පිළිබඳව තවත් අදහසක් අපේ ස්වාමින් වහන්සේට ලබා දෙන්නට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔව්. අපි ඉතාම රසවත් තැනකට සාකච්ඡාව ගෙනාවා. කොහොම වුණත් කාල වේලාව ඉක්ම ගියත් කෙටියෙන් හෝ මතක් කරන්නට අවශ්‍ය වෙනවා. දැන් අපිට පැහැදිලි වෙනවා නේද මේ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රය හා බෞද්ධ සාහිත්‍ය කියන එක කොයිතරම්නම් පුළුල් වපසරියක ව්‍යාප්ත වෙලා තිබෙනවද? එතකොට මේ බෞද්ධ සම්ප්‍රදායේ ප්‍රධානම අරමුණ නිෂ්ඨාව නිවනනේ. ඒතර නිවන කරා යන ගමනේදී විවිධ භාෂාවන්ගෙන් විවිධ සාහිත්‍යාංගයන්ගෙන් ලැබෙන මේ කරුණු තොරතුරු ඔක්කොගෙම බලාපොරොත්තු වෙන්නේ ධර්ම සංනිවේදනය. ඒතර මේ ධර්මයේ සංනිවේදනය කරනකොට ඒක ජනතාව අතරට ගෙනියන්න ඕන එයාගේ අවබෝධයට පහසු වන පරිදි සහ වඩාත් නිවැරදි තොරතුරු සංනිවේදනය වෙන්න ඕනේ. ඒකයි වැදගත්. මොකද ධර්මය කියලා කියන්නේ ඉතාම වැදගත් දෙයක්. ඒක විකෘති වෙන්න බෑ. මොකද වෙනත් දෙයක් වගේ නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් ලෝකේ ප්‍රවෘත්තියක් පණිවිඩයක් යනකොට ඒක වෙනස් වෙනවා. අපි පොඩි කාලේ පන්තිවල හිම කරලා තිනවනේ ඒක පළවෙනිම දෙන පණිවිඩේ. කාලයක් යනකොට මොකද වෙන්නේ? ඉදිරියට එනකොට ඒක වෙනස් වෙලා පණිවිඩේ. හැබැයි මේ ධර්මෙ හිමුනේ නෑ. ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදයේ අපේ සම්ප්‍රදාය තුල ගොඩ නැගුණා. ඒ කියන්නේ මේ වර්තමානයේත් බොහෝ දුරට කතා බහට ලක් වුණා මේ මුඛ પરම්පරාවෙන් එනකොට ධර්මයේ වෙනස් වුණාද නැද්ද කියන කාරණා. අනික හරි වැදගත් ජීවන්ත පුතා මතක කරපිග. දැන් මෙහෙමනේ. පටිවේද ක්‍රමවේදය සහ පටිභාන ක්‍රමවේදය හා gantaruda ක්‍රමවේදය කියලා මේ ත්‍රිපිටක සංරක්ෂණ ක්‍රමවේද තුනක් තියෙනවා. අපි ඉදිරියේදී කතා කරමු. මම කෙටියෙන් කිව්වොත් දැන් පටිවේද ක්‍රමවේදය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අවබෝධ කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගන්න. අන්න පටිවේද ක්‍රමය. ඒ සාක්ෂාත් කරගත්ත ධර්මය ඒ මහරහතන් වහන්සේලා දේශනා කරනවා. ඒක තමන් තුළ තියෙන ධර්ම අවබෝධය තමයි අධ්‍යක්ීම තමයි ඒ sannivedanaya කරන්නේ. ධර්මයේ තුලින් තමන් කොහොමද පිහිට ඒ සැනසීම නිවීම ලබා ගත්තේ කියන එක. ඊළඟට මේ පටිභාන ක්‍රමය. අපේ මහාචාර්යතුමා පෙර වැඩසටහනින් දැක්කෝ වගේ මේ භානක પરම්පරා ඇතිවීම ප්‍රථම සංගීති අවස්ථාවේ ඉඳලා මේ බාණක પરම්පරා දීඝ බාණක මජ්ඣිම බාණක සංයුත්ත බාණක කුද්දක බාණක කියලා කොටසක් තිබුණේ නැහැ. හැබැයි ඔව් දීඝ බා මේ අංගුත්තර බාණක ඒත් එක්කම දැන් කුද්දක නිකායේ ජාතක බාණක ධම්මපද බාණක ආදී විදිහට මේ බාණක પરම්පරා අනුව ලංකාවේ ක්‍රිස්තු පූර්ව පළවෙන සියවසේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනමන පළ අවුරුදු 450කට විතර පස්සේ තමයි ලංකාවේ මාතලේ දනව්වේ මේ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය කරන්නේ. එතන ඉඳලා ග්‍රන්ථකරණය. ඒතරේ ග්‍රන්ථකරණයේ ඔස්සේ හෙලටුවාව රචනා කිරීම, හෙලටුවාවෙන් පස්සේ ඒක පාලි භාෂාවෙන් පාලි අට කතා රචනය, ටීකා ප්‍රකරණ ආදී විදිහට මේ ධර්මය ආරක්ෂා කරගෙන ලේඛනයට ආවා. ලේඛනයට ආවක් නිකන් නෙමෙයි. ඒව ලියද්දී ඒව පෙය්‍යාලංක්‍රම තිනව, වග්ග සංගහ තිනව. ඒතරේ ඒව ඉතාම ශාස්ත්‍රීය ක්‍රමවේද ඔස්සේ තමයි මේ ධර්ම ග්‍රන්ථ සංසකස් කරලා තියෙන්නේ. ඒව පිළිබඳව අපි ඉදිරියේදී කතා කරමු. මේක විශාල සාහිත්‍යයක්, ලෝකේට වටිනා සාහිත්‍යයක්, ලෝකේ මිනිස්සුන්ට නිවෙන්න ඕන කරන දහම ලබා දෙන සාහිත්‍යයක්. ඒකයි මේකේ වටිනාකම. එහෙම අපේ හාමුදුරනේ තාම පැහැදිලි වර්තමාන සමාජයට විශේෂයෙන්ම වීකී යන අමතක වෙලා යන භාෂා සාහිත්‍යයක් වන පාලි භාෂා සාහිත්‍ය සහ එහි වැදගත්කම පිළිබඳවයි අපි පසුගිය සතියේ වගේම අද දවසේදීත් දිගින් දිගටම සාකච්ඡා කරන්නට කටයුතු කළේ. ඉතින් මේ මාතෘකාව පෝෂණය කරගන්නට අපේ ස්වාමින් වහන්සේ වගේම මහාචාර්යතුමනුත් ඉතාම සුවිශේෂීත්වයෙන් මේ කියන මාතෘකාව පිළිබඳව පැහැදිලි කර දෙන්නට කටයුතු කළා. ඉතින් අපේ වැඩසටහනේ කාල වේලාව අවසන් වන නිසා අදට බොදු සාහිත්‍ය වරුණ වැඩසටහන අපි නිමාවට පත් කරන්නට සූදානම් වෙනවා. හෙට උදෑසන 9ටත් ඔබට මේ වැඩසටහන නැවත විකාශය බෞද්ධ රූප වාහිනී නාලිකාව තුළින් නරඹන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව තිබෙනවා. එහෙමනම් වැඩසටහන නිමාවට පත් කරන්නේ අද දවසේදීත් වැඩසටහනට වැඩම කරමින්
මේ වැඩසටහන ආලෝකමත් කළ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරවාසී ශ්‍රාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය රත්මලානේ රත්නසිරි අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. තවත් චිරහත් කාලයක් ඔබ වහන්සේ ඉටු කරන සියලුම කාර්යයන් සිදු කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා යනුවෙන්. ඒ වගේම සදහවතුනේ පසුගිය සතියේ වගේම අද දවසේදීත් මේ කියන මාතෘකා පෝෂණය කරගන්නට සුවිශේෂීව කටයුතු කළා. පැහැදිලි කර අපට බොහෝ කාරණාවන් පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය විමල් හේවාමානගේ මහත්මා ආදරණීය මහාචාර්යතුමන්ටත් අපි නිදුක් නිරෝගී චිරජීවනයේ තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනෙන් සමුදෙනවා. ඒ වගේම සදහවතුනි අද වැඩසටහන ඔබට සමීප කරවීම සඳහා අපට මේ වෙනුවෙන් අනුග්‍රහය ලබා දෙන ජීවායුෂ් පුද්ගලික සමාගමේ සියලුම දෙනාවමත් අපි සිහිපත් කරනවා. පුණ්‍යානුමෝදනාත්මකව ඒ වගේම අපේ නිෂ්පාදක කාර්ය මණ්ඩලයේ සියලු දෙනාවමත් සිහිපත් කරගෙන ලබන සතියේ බ්‍රහස්පතින්දා දවසේදී ඔබව මුණ ගැහිමේ බලාපොරොත්තුවෙන් අදට ඔබේ නිවහනෙන් අපි සමුගන්නවා. ඔබ හැම දෙනාටම උතුම් දරුවන් සාරා